අයිබුවන් සත්‍ය අපක්ෂපාති මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිදු ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ආන්දෝලනාත්මක MCC ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල කියයි සලකුණ පිළිබඳ අවසන් තීරණය අදද එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද ඉරාන උප ජනාධිපති නියටත් කොරෝනා කොරෝනා ව්‍යාප්තිය පාලනය අපහසුයි සියලු රටවල් සූදානම් වන්න ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත ජාතික ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගනිමින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් තැබීම අත්හිටු වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. කොළඹ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළා. ප්‍රධාන අරමුණු දෙකක්. එකක් ප්‍රවාහනයේ ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිය. අනිත් එක ඉඩම් වෙළඳපොළ. මේ මුළු ගිවිසුමම මේ පිටු 300 ගානේ ගිවිසුමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. දෙවෙනි එකෙන් තමයි ප්‍රශ්නේ බරපතල ලෙස මතුනේ. මහ පොළොව පිළිබඳ ප්‍රශ්නේ ඉන්නේ එතෙන්දී. දැන් නිකන් හම්බ වෙන ආසියාගේ දත් බලන්නේ මොකටද කියලා කතාවක් තියෙනවා. නමුත් රටකට එහෙම කරන්න බෑ. රටක් දත් බලන්න ඕනේ. MCC ගිවිසුම එතකොට අත්සන් කරන්නේ නෑ. විනිවිද පේන ආකාරයට සාකච්ඡා කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා දුන්නොත් මේ රටට වාසිදායකයි කියලා. ඒ අත්සන් කිරීම ගැන කිසි ප්‍රශ්නයක් අපිට නෑ. එවැනි සංවාදයකින් පසු අතුරු වාර්තාව ලැබුණා ඒ අනුව තමයි මේ තීරණ ඊයේ දිනේදී ගනු ලැබුවේ. මං හිතන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ පාර්ශ්වයනුත් ඔවුන් ඒ පිළිබඳ මහා විශාල මේ දේශපාලන වේදිකාව වගේ ප්‍රශ්න එන්නේ මොකද ඔවුන් කියන්නේ. අපි නෙමෙයි මේ එක්සත් ජාතික පක්ෂේ රාජ්‍ය නෝන සංවිධානත් එක්ක අත්සන් කරන්න කියලා අපිට යෝජනාවක් ඉදිරිපත් කළා. අපි ඒකට කිවිසුමක් හැදුවා කියලා. මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ අපොසු උසස් පෙළ සඳහා තාක්ෂණවේදී විශේෂ ධාරාවක් හඳුන්වලා දුන්නා. තාක්ෂණවේදී පාසල් 400ක පමණ දරුවෝ දහස් ගණනක් ඉගෙනුම ලබන උසස් පෙළ. ඒ අනුව ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය විශ්වවිද්‍යාල 11ක් තාක්ෂණ පීඨ ආරම්භ වෙලා තියෙනවා. තාක්ෂණවේදී උපාධිය පිරිනමනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ විශ්වවිද්‍යාලයක පළවෙනි තාක්ෂණවේදී පීඨය මාර්තු මාසේ 16 වෙනිදාට හෝමාගම පිටිපණ දී විවෘත වෙනවා. උතුරු නැගෙනහිර පළාතේ ඉතාම විශාල ණය අර්බුදයක් නිර්මාණය වුණා. ශුද්‍ර මූල්‍ය ණය මේ ණය උගුලෙන් උතුරු නැගෙනහිර ජනතාව ගලවා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා. මේ සාහන සැරසීමේ ක්‍රියාවලිය සඳහා රුපියල් මිලියන 542ක් භාණ්ඩාගාරයේ විසින් ඒ සම්පකරාංශයට ලබා දීලා තියෙනවා. ඊළඟට ලොකු ලුණු ප්‍රශ්නේ විසඳීම සඳහා ලොකු ලුණු වලට නිෂ්පාදකීය දිරිගන්නන්ට දැනට ලොකු ලුණු කිලෝකට ගෙවන්නේ රුපියල් 60ක් රුපියල් 80 දක්වා වැඩි කරන්න කැබිනට් මණ්ඩලයේ තීරණය කළා. ලොකු ලුණු කිලෝක සහතික මිල රුපියල් 80ක් ලැබෙනවා. ඔබතුමන්ලා ඊයේ ඉතාම නිර්භය හොඳ තීරණයක් ගත්තේ MCC එක සම්බන්ධයෙන්. එක්සයික සෝෆාක් ගැන තත්ත්වය මොකද මතුවා? අත්සන් කරලා තියෙන කිවිසුම් ගැන නෙමෙයි මේ අතුරු වාර්තා විභාග කළේ අත්සන් කරන්න નિયમિત. මං අහන්නේ අමතුමා අනිත් ඇග්‍රීමන්ට්ස් දෙක සම්බන්ධයෙන් මොකද රජයේ ප්‍රතිපත්තිය? රජයක් විච්චාම අත්සන් කරපු කිවිසුම් ඒ රජයට එහෙම ආවට ගියට කැන්සල් කරන්න බැරි ඔබතුමා දන්නවනේ. දැන් ඒවත් දැඩි විවේචන ලක්ුණානේ මත්තම පහෝගේ කාලේ. අපි ඒව පිළිබඳ නෙමේ විවේචනය කළේ මේ රටේ ජාතික ආරක්ෂාවටයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටයි පටෑනිය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා ජාතික අභිලාෂයන්ට පටෑනි. කිසිම විදේශ කිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒව ඔක්කොම පාවාදීන් කිවිසුම් ඔක්කොම කරලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය රජය. ඒ වගේම හෝමාගම පිටිපන කියන මේ නම නිතරම එහෙන ඔබතුමා සිටින මේ වගේදී. ඒ පළාත මේ කලාපයක් වෙන් කරලා තියෙනවද අධ්‍යාපන කලාපේ හරි මොන හරි කියලා වෙන් කරලා තිබෙද? ඔව් ඒකට කියන්නේ ප්‍රඥා බන්දු පුරවරය කියලා. ඒක ප්‍රඥාව හා බැඳුන පුරවරයක්. ඒකේ තියෙන්නේ ඔය මේ පරිේශන අත්දා බැලීම් නවෝත්පාදන අලුත් පුරෝරය. නැති ජාතස්ස අකරණං උපන්නේකට කළ නොහැක්කක් නොමෙත යටතේ හදලා තියෙන විදිය බලන හෙට අවස්ථ උනට එන්නකො. නමේ පොඩි සංශෝධනයක් කරන්න කියලා මං ඉල්ලා සිටිනවා ඔබතුමාට. ඒක වැදගත් වෙනවා. මේ ප්‍රඥා බන්දු මනාප පුරවරේ. නෑ මනාප හම්බ වෙන්නේ නැහැ නේ ඔක උපනූපන් පරම්පරාවල අය. එනකොට මං තව වෙසක් පොයේ දවස් 25යි වැඩිම පන්සල් යන්නේ. ඊට පස්සේ මොන මනාපද?
කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් චීනයට සහයෝගය දැක්වූ ශ්‍රී ලාංකික ජනතාවටත් ශ්‍රී ලාංකික ජාතියටත් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ස්තුතිය පළ කර තිබෙනවා. සිය දුහුර කාලය නිමා කරමින් ශ්‍රී ලංකාවේ නික්ම යාමට ප්‍රථම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා. සිය දුහුර කාලය නිමා කරමින් ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට සූදානම්ව සිටින චීන තානාපති චෙන් ෂුවාන් මහතා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම මහත් ගෞරවයක් බවයි එහිදී චෙන් ෂුවාන් මහතා ප්‍රකාශ කර සිටියේ. ශ්‍රී ලංකාවේ තම දුහුර කාලය තුල අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බව හේතිම සඳහන් කළා. තම නව තනතුර යට දේද ශ්‍රී ලංකාවට දී හැකි උපරිම සහය ලබා දෙන බවයි තානාපතිවරයා සඳහන් කළේ. කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් චීන ජනතාවට දැක් වූ සහයෝගයට රජයටත් ශ්‍රී ලංකා ජනතාවටත් චෙන් ෂුවාන් මහතා සිය ස්තුතිය පළ කළා. තානාපතිවරයාට සුබ පැතුම් ජනාධිපතිතුමා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කොළඹ රත්නපුර අධිවේගී මාර්ගය සූර්ය හා සුළං බලෙන් ක්‍රියාත්මක වන පුනර්ජන්නීය බලශක්ති ව්‍යාපෘතිය සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වයේ නැංවීම පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී තානාපතිවරයා දැනුවත් කළා. කොළඹ වරාය නගරයේ චීන ආයෝජකින් සඳහා විශේෂ පහසුකම් ලබා දෙන බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍ය අධිකාරිය මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිත බව අප කළ විමසීමකදී පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවස මහතා ප්‍රකාශ කළා. අද පසුරු තුනට සිටිකොත්ත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි. මහමැතිවරණයේදී සමගිය ජන බලවේගය සමග එක්ව එක්සත් ජාතික පක්ෂයේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව සහ සමගිය ජන බලවේගයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත කර ඇති ආරාධනය පිළිබඳවද එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවටද තොරතුරු වාර්තා වනවා. මෙන්න දැන් ලැබුණු පුවතක්. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජන බලවේගය සමග ඉදිරි මහපැතිවරණයේදී තරඟ කරන බවට මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මේ බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි මහපැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එකට අත්වැල් බැඳ ගන්නා බවයි රවුෆ් හකීම් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ඉදිරි මහමැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. වෘත්ති අධ්‍යාපනය කියන එක රටකට ඉතාමත් වැදගත්. ලෝකයේ සංවර්ධනය වෙච්ච දියුණු වෙච්ච රටවල් සියල්ලම විශේෂයෙන්ම නවෝත්පාදන ආර්ථිකත් එක්ක වෘත්ති අධ්‍යාපනයෙන් තමයි ගොඩනැගෙන්නේ. ඒක නිසා රටක අනාගතයට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය දෙයක් වෘත්ති අධ්‍යාපනය. ඒක නිසා අපි සාමාන්‍යයෙන් අපේ තරුණ පිරිස් ගත්තාම දැන් අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ, එහෙම නැත්නම් උපාධිය සමත් වෙනවා. නමුත් වෘත්තිය පුහුණුව කියන එක ඒ අයට නැහැ. ඒ නිසා රැකියා හිගය ඇති වෙන්නේ තේ නිසායි. රැකියා හිගයට ඉතාමත් වැදගත්යක් තමයි වෘත්ති අධ්‍යාපනය. නව රජ යටතේ මේ වැඩ කටයුතු වැඩි දියුණු කරනවා. ඒකට මගේ සම්පූර්ණ සහයෝගය රජයට මම ලබා දෙනවා. ඔයදී මම දැන් කියලා දෙනවානේ අපි මැතිවරණ එකට එකතු වෙලානේ කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ හැදුවා. ඒ තුල අපි මැතිවරණ ව්‍යාපාරය කරනවා. අපිට විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ව්‍යාපාරය කරන්න. කථානායක කරු ජයසූරිය මහතාගේ චරිත ප්‍රධාන කෘතිය යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් වෙත ජනගත කිරීම ඊයේ දින සිදු වුණා. ඒ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. කරු ජයසූරිය චරිතාපදාන කෘතිය ජනගත කිරීම ඊයේ පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැතුණා. ඒ අනුව කථානායක කරු ජයසූරිය මහතා විසින් යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයින් හට කෘතිය පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. කිසිදු සාක්ෂිකරුවෙකු සාක්ෂි නොදෙන, කිසිදු නීතිඥයෙකු පෙනී නොසිටින නඩුවකට මුහුණ දීමට සිදුවනු ඇත. සොබා දහම නැමැති විනිසුරු දෛවයේ විත්ති කූඩුවට නංවා අසන එම නඩුවේ සාක්ෂි දීමට සිටින එකම සාක්ෂිකරු හෘද සාක්ෂිය පමණයි. එදිනට හෘද සාක්ෂිය තමාට විරුද්ධව සාක්ෂි නොදෙන ලෙස ජීවත්වන නිර්දෝෂී මිනිසෙකු වීම
මාගේ දර්ශනය විය. කරු ජයසූරිය. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය තමන්ගේ මාතෘභූමිය වෙනුවෙන් යම්කිසි තීරණ ගැනීමේ අවස්ථාවක් එනකොට අනිවාර්යෙන්ම කළ යුතුයි. මේ මගේ පියාගේ කාලයේත් සිදු වුණා. ඔහුට අදටත් ඒ සම්බන්ධව චෝදනා ලැබෙනවා. ඔහු පක්ෂ මාරු කරා කියලා. ඒ තීරණය ගන්න ඔහු කොච්චර වේදනාවෙන්ද ඒ තීරණය ගත්තේ. නමුත් ඔහුගේ හෘද සාක්ෂියට එරෙහිව ඔහු කිසි දෙයක් කරන්නේ නැහැ. කරු ජයසූරිය චරිතය තුළින් කල්ලි වාදයක් හෝ දෙබිඩි පිළිවෙතක් හෝ ඩීල් දේශපාලනයක් අප දකින්නේ නැහැ. කරු ජයසූරිය නම් යුග පුරුෂයාගේ චරිතය වර්තමාන දේශපාලන නායකයින්ගේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය තන්ත්‍රයේ දැනට සිටින යුග පුරුෂයාණෙනි, ඔබ හට විශ්‍රාම සොයක් නම් දිය නොහැකි. ඔබ අපේ පරම්පරාවටත් ඊළඟ next generation එකටත් යා යුතු දේශපාලන මාර්ගය තව දුරටත් පෙන්වා දිය යුතු නොවේද? දේශපාලනය කියලා අපි කාසියක් ගත්තොත් ඒක එක පැත්තක දේශපාලනය වෙනවා නම් අනිත් පැත්තේ තියෙන වංචාව දූෂණය කියන තැනට තමයි මේ රටේ දේශපාලනය ගෙවිලා තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ චරිත කතාව අපිට අද තියෙනවා. තවදුරටත් දේශපාලනය කියන්නේ අර වංචා දූෂණ වලට ප්‍රසිද්ධ, එහෙම නැත්නම් දේශපාලන මඩගොහරුවේ ඉන්න පුද්ගලෙක් නොවන වගට. ඉතින් ගරු කරු ජයසිරි මැතිතුමනි, අපි කැමති ප්‍රතිඥාවක් දෙන්නට අපේ තරුණ පරම්පරාව සූදානම් මේ රටේ බාර ගන්නට, මේ රටේ දේශපාලනය කරන්නට ඔබේ දේශපාලන භාවිතාවය අනුගමනය කරමින්. සර්වජන චන්දබලය වගකීමෙන් යුතුව භාවිතා කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ රත්නපුර මහලේකම් කාර්යාල සංකීර්ණයේ පැවති උත්සවයකට එක් වෙමින්. කාරණා තුනක් මැතිවරණ කාර්යාලවල කියන චන්දබලයේ නාමල ඉගෙන ගන්න එක, චන්දබලයේ සිම්පෝතනේ සහ චන්දබලය ගැන අයිතිය ගැන ජනතාව දැනුවත් කරනවා. මම අද අපි මැතිවරණ කොමිෂන් සභාව දකින වඩා ප්‍රමුඛ කාර්ය හැටියට අපි හිතන්නේ ඡන්ද බලය කියන්නේ මොකක්ද කියලා. ඡන්දේ ඔබේ අයිතියයි කියවට වැඩක් නැහැ. ඒක වගකීමක්. ඒක නිසි ලෙස පාවිච්චි කරන්න ඕනේ කියන එක ජනතාව දන්නේ නැත්නම් ඒ දේ කියලා දෙන එකේ කාර්යභාරය ඡන්ද බලය හරහාම අපි ජනතාවට කියා දෙන ලෝකයේ අලුතෙන් ඇතිවෙච්ච ආපු සංකල්පය. දැන් හැමෝම කතා කරන තිරසර සංවර්ධනයේ කියන එකේ ප්‍රධාන කුළුණක් වෙච්ච සමාජ යුක්තිය පිළිබඳව ක්‍රියා කරන ප්‍රජාතන්ත්‍රවාදය අගෙන ආයතනයක් වෙන්න ඕන කියන එක ඕනෑම ආයතනයක්. ඒ සඳහා ජනතාව දැනුවත් කිරීමත් අපේ වැඩ කොටසෙන් කරනවා. සමාජ යුක්තිය හරියාම ආකාරයෙන් තියෙන නම් සියලු දෙනාට මේක අයිතිවාසිකම් දෙන්නට ඒක දෙන්න තියෙන තැන ඡන්ද හිමිනාමලේ. සියත FM සමග අත්වල් බැඳගෙන ඉන්න ඔබටයි මේ පණිවිඩය. පසුගිය වසර කිහිපය පුරාවටම සියත ශ්‍රාවකයන් තුළ අතිශය ජනප්‍රියත්වයට පත් වූ සියත ගොඩ යන ලක්ෂයේ ප්‍රවර්තන තරඟය අද සිට නැවතත් නැවුම් වූ ආකාරයකින් ආරම්භ කරන්නට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඒ අනුව ප්‍රථම වරට තම ශ්‍රාවකින් සොයා අද සවස 5ට කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී මෙම තරඟය පැවැත්වීමට සූදානමින් සිටිනවා. ඒ සඳහා සියත ශ්‍රාවක ඔබ සියලු දෙනාටම අප ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ඒ වගේම සෑම සිකුරාදා දිනකදීම ලංකාව පුරා විවිධ ප්‍රදේශවලට ගමන් කරමින් රුපියල් ලක්ෂයක් ඔබට දිනා ගන්නට අවශ්‍ය ඉඩ සලසා දෙන්නට සියත FM කණ්ඩායම සූදානමින් සිටිනවා. මතක තබා ගන්න අද සවස 5ට මේ නව ප්‍රවර්තන තරඟයේ අලුත්ම වැඩසටහන ආරම්භ වෙනවා. ඔබට අපි එන්නට ආරාධනා කරන්නේ කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටට. ලෝකෙම බිහිතියට පත් කර ඇති COVID-19 වෛරසයේ අලුත්ම තත්ත්වය පිළිබඳ ඔබට තොරතුරු ගෙනෙන්නට අප සූදානම්. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු හඟවා තිබෙන්නේ COVID පාලනය කිරීම ඉතාම අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි. ඒ වගේම මේ වන විට මෙම රෝගය පිළිබඳව ලෝකයේ සියලුම රටවල් දැඩි අවධානයකින් පසුවීම අත්‍යවශ්‍ය බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඊයේ රාත්‍රිය වන විට ලැබුණු අලුත්ම තොරතුරු වලට අනුව අදාළ වෛරසයේ ඉරානයේ උප ජනාධිපති වරියකටද වැළඳී ඇති බවටයි විදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂිටපත් පුද්ගලින් සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදිතීන් සංඛ්‍යාව 82688ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. ලෝකයේ තුල පවතින තත්ත්වයේ හමුවේ වෛරසයේ ව්‍යාප්තිය තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩනම් පවසනවා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ ධනවත් රටවල් වුවද මෙම වෛරසය අනපේක්ෂිත පැතිරියාමකට මුහුණ දීම සඳහා සූදානම් විය යුතු බවයි. වෛරසයේ නිජභූමිය වූ චීනෙන් පිටත වැඩිම ආසාදින සංඛ්‍යාවක් වාර්තා වන්නේ දකුණු කොරියාවෙන්. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වීමෙන් දකුණු කොරියාවේ පුද්ගල මරණ 13ක් වාර්තා වන අතර වෛරසය ආසාදින 1766ක් බවයි එරට සෞඛ්‍ය අංශ අවධාරණය කර සිටින්නේ. ජපානයේද කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ගණන 900 ඉක්මවන අතර අදාළ වෛරසය ආසාදනය වී සුවය ලැබූ කාන්තාවකට යළිත් එම වෛරසය ආසාදනය වීමේ පුවතක් ජපානයේ ඔසාකා නගරෙන් වාර්තා වනවා. රට තුල පවතින තත්ත්වය හමුවේ එරට සියලුම පාසල් අප්‍රේල් මාසය වන දෙක් වසා තැබීමටයි එරට අග්‍රාමාත්‍ය සින්ෂෝ අබේ පියවර ගෙන ඇත්තේ. ඉතාලියේද මෙම වෛරස් තත්ත්වය හේතුවෙන් මරණ 17ක් වාර්තා වන අතර එරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 650ක්. ඉතාලි ජන ජීවිතයටද මෙම වෛරසය බලපෑම් කිරීම සමග එරට පාසල් වසා දැමීමට මෙන්ම ප්‍රධාන පෙළේ පාපන්දු තරඟ ඇතුළු ජනතාව ගැවසෙන උත්සව අවලංගු කිරීමටද එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ අතර සිය රටේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පළමු ආසාදිතයා වාර්තා වූ බව නයිජීරියාව අද නිවේදනය කළා. එසේම නෙදර්ලන්තයේ හා උතුරු අයර්ලන්තයේද පළමුවරට මෙම වෛරසය ආසාදිතයින් හමු වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. මේ අතර ඉරානයේ උප ජනාධිපතිවරයක් වන එප්ටෙක හට මෙම වෛරස් තත්ත්වය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම වෛරසය ආසාදනය වීමෙන් ඉරානයේ තුල මරණ 25ක් වාර්තා වන අතර එරටෙහි සමස්ත ආසාදින් සංඛ්‍යාව 245ක්. මේ අතර ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේද රෝමයේ අද සැලසුම් කර තිබූ දේවමෙහයන් අවලංගු කර ඇති අතර වතිකානුව නිවේදනය කළේ 82 වැනි පාප් වහන්සේ සුළු කායික අපහසුතාවයකට ලක්ව සිටින අතර උන්වහන්සේ වතිකානු පුරවරයේ තවදුරටත් රැඳී සිටින බවයි. අලු පදාදා දිනේ වතිකානුවේ පැවති දේවමෙහයකදී පාප් වහන්සේ බැතිමතුන්ට අත්නැතදී ආශිර්වාද කළ අතර ඉන් අනතුරුව උන්වහන්සේ යම්කිසි අසනීප තත්වයකට බඳු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ. කචිතය දූපතේ ශාන්ත ආන්තෝනි දෙවි මැදුරේ වාර්ෂික මංගල්‍ය ලබන හත්වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාණ්ඩ එසුරු සූර්යබණ්ඩාර මහතා පවසනවා. ලබන මාසේ 7 වන දින කච්චතිව් දූපතේ පැවැත්වෙන දේව මංගල්‍ය සම්බන්ධයෙන් එතකොට මේ සඳහා රජයේ පාර්ශවයෙන් උතුරු පළාත් ලේකම් කාර්යාලය සම්බන්ධල කටයුතු කරනවා. නායක හමුදාව මේ කර්තව්‍යයේදී ෆැසිලිටේටර් කෙනෙක් විදිහට මේකේ විශාල කාර්යභාරයක් ඉෂ්ට කරන ආයතනයක් විදිහට අපි ලොකු වගකීමකින් දැන් සියලුම කටයුතු සූදානම් කරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියාවෙන් 3000ක පමණ ප්‍රමාණයක් මේ වෙන කචිතු මංගල්‍යයට සහභාගී වෙයි කියලා. ඒ වගේම දේශීය බැතිමතුන් 7000ක පමණ ප්‍රමාණයක් සහභාගී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී ඒ සහභාගී වෙන සියලුම බැතිමතුන්ට ඒ වගේම දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරන්නේ මාධ්‍යවේදීන්ට ආහාර පාන ඒ වගේම නවාතැන් පහසුකම් වෛද්‍ය පහසුකම් අපි සැපයීමට කටයුතු කරනවා. ඊට අමතරව දේශීය බැතිමතුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීමත් නායක හමුදා මැදිහත්වීම සිදු කරනවා. මේ සඳහා අවශ්‍ය සියලු විධි විධාන මේ වෙනුවට නායක හමුදාවේ උතුරු විධානය මගින් සූදානම් කරලා අවසානයි. විශේෂයෙන්ම සඳහන් කරන කරුණක් තමයි ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තහම මේ පැමිණෙන සියලුම පුද්ගලයන්ගේ ස්තර අපි වෙනම නඩත්තු කරනවා. ඒ වගේම සොයලා බලලා තමයි අපි මේ පුද්ගලයන්ට අවශ්‍ය පාස් එහෙම නැත්නම් හඳුනුම්පත් නිකුත් කිරීම කටයුතු කරන්නේ. ඒ ආකාරයට හඳුනුම්පත් නිකුත් කරපු පුද්ගල ප්‍රමාණය අපි සහභාගී කරගන්නේ. ඊට අමතරව ප්‍රදේශයේ සහයි දිවයිනේ ආරක්ෂාව සඳහා නායක හමුදාව සාගරික ආරක්ෂාව වගේම අනිකුත් සියලුම අංශවලින් ආරක්ෂාව තර කිරීමට කටයුතු කරලා තිබෙනවා. මේ සඳහා විරල ආරක්ෂක දෙපාර්තමේන්තුව වගේම අනිකුත් ආරක්ෂක අංශ ඒ වගේම පොලිසිය සම්බන්ධලා තිබෙනවා. අපි ඒවත් එක්ක සම්බන්ධලා කටයුතු කරනවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. දකුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය මගින් සංවිධානය කළ පණකඩුව තඹසන්නසේ ස්මාරකය විවෘත කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. මෙම වැඩසටහන සඳහා දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමකේ මහතා පළාත් සභා මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා. පළමුවැනි විජේබා නරපතිඳුන් පුත්තලම උඩප්පුවට ඔබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද මුර සංචාරයක් අතරතුර නීති විරෝධී ලෙස දීවර කටයුතු වල නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මස්කෙලිය පොලිස් වසමේ මස්කෙලිය බ්‍රවුන්ස්වික් වතුයායට අයත් සොලන් කන්ද කොටසේ වනවගා රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව මස්කෙලිය පොලිසිය පවසනවා.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා මෙතෙක් ධාවනය වූ පොඩිමණිකේ දුම්රිය එන්ජිම සහ මැදිරි වෙනුවට චීනෙන් ආනයනය කළ නව දුම්රිය එන්ජිම සහ දුම්රිය මැදිරි අද දින සිට ධාවනයට එක් කර තිබෙනවා. පුවත් අවසන් කිරීමට පෙර මේ පුවත ඔබට ගොඩයන්න ලක්ෂයක් දිනා ගන්න අද සිට ඔබට අවස්ථාව හිමි වෙනවා. සියතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට අපි ආරාධනා කරන්නේ අද සිට රුපියල් ලක්ෂයක් එම මොහොතේම ශනිකව දිනා ගන්නට පුළුවන් අවස්ථාව උදා කරලා දෙනවා. අද මේ වැඩසටහනේ ප්‍රථම කොටස ආරම්භ වෙනවා. කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් අදින් ආරම්භ වන වැඩසටහනෙන් ඔබට රුපියල් ලක්ෂය බැගින් දිනා ගැනීමේ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. අදින් පසු සෑම සිකුරාදා දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් රුපියල් ලක්ෂයක් සියතත් එක්ක එකතු වෙලා ඉන්න ඔබට ලබා දෙන්න සියත FM සූදානම්. මේ සමග අද ප්‍රථම වැඩසටහන ආරම්භ වනවා. කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් සවස පහට එකතු වෙන්න ලක්ෂයක් දිනා ගන්න. එම පුවතත් සමගින් අප සූදානම් ඔබෙන් සමුගෙන යන්නට අප යලිත් හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. සුබ දහවල. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.